ගුවන් යානානු පැමිණෙන සුදු අලියෙක් ලෙස පැවැති මේ ගුවන් තොටුපළේ වී ගබඩා කරන ලද්දේ ගොවීන්ගෙන් මිලදී ගත්ත අස්වැන්න ගබඩා කිරීම ස්ථාන නැති වුණ නිසා. එනිසා පසුගිය රජය ගිනි පොලියට ණය ගනිමින් ගුවන් තොටුපළ ගොඩ නැගුවත් වී ගබඩා ඉදි කළේ නැහැනේ. ඒ නිසා අපිට සිද්ධ වුණා අස්වැන්න වැඩි වෙන අස්වැන්න ගබඩා කරන්න ඒ මත්තල ගුවන් තොටුපළේ තිබුණ ගබඩා පහසුකම් ලබා ගන්න. ඒ වෙලාවේ මේ මත්තල ගුවන් තොටුපළට කිසිම ගුවන් යානාවක් පැමිණෙන වෙලාවක් නෙමෙයි. හැබැයි මේ සම්බන්ධයෙන් වන චෝදනාව මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වී ගබඩා කිරීමෙන් ආණ්ඩුවට රුපියල් ලක්ෂයක මුදලක් පාඩු කිරීම. ඉතින් මේ කමිෂන් සභාව අගමැතිවරයා කැඳවා විභාග කරන්නේ මෙන්න මේ අලාභයේ පිළිවන්. ඕනෑම පුංචි හරි අලාභයක් වෙලා දෙනවා නම් පරීක්ෂණ කරන්න ඕන. ඒක තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අගමැතිවරයා කැඳවලා අහන්න පුළුවන් විදිහට අද ඒ නීති සම්පාදනය වෙලා තියෙනවා.